අයිබෝන් හරිතේ හරියට ගිනින සිටිටීවී සවස 6 පුවත් විකාශයයි මේ මම රෝනිකා කුමාරදාස ප්‍රථම නවධානී දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත නව වසර ලෝකවාසීන් මහත් ප්‍රීතියෙන් පිළිගනී ලබන තුන්වනදා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් බැඳුම් කර කොමිසමේ වාර්තාව ජනතාවට ඉදිරිපත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ කියයි පොලිතින් තහනම අද සිට ප්‍රථමයෙන් දේශීය පුවත් දුරුතුපුර පසළොස්වක බොහෝ දිනය අදටදී තිබෙනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්ව මාස 9කට පසු ප්‍රථම වරට ලක්දිවට වැඩම කළේ අද වැනි බොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වසරේ පළමු පුරපසළොස්වක පොහෝ දිනය වන දුරුතු පොහොය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ට මෙන්ම ශ්‍රී ලාංකීය බෞද්ධයින්ටද වැදගත්කම් රැසකින් සමන්විතයි. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිදුවන්නේද දුරුතු පුන් පොහෝ දිනකයි. බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වේ වසර 9කට පසුව උන්වහන්සේ ලක්දිවට වැඩම කළේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුවයි. මහියංගනයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මෙහිදී ශ්‍රී සද්ධර්මයේ දේශනා කළ අතර එය අසා අවසානයේ සුමන සමන් දෙවිඳුන් වන්දනාමාන කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් යමක් ඉල්ලා සිටියා. එවිට අප සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ලක්විසේ ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් කේශ ධාතු මිටක් ලබා දුන් බවට ශාසන ඉතිහාසයේ සඳහන් වනවා. එම කේශ ධාතු නිදන් කොට මහියංගනයේ චෛත්‍ය ඉදිකර තිබෙනවා. සදහෙත් බෞද්ධ ජීවිතයක් ගත කරන සියලුම දෙනාට බොහෝම දුර්ලභම දිනයක් තමයි මේ උදා වෙලා තිබෙන්නේ ජනවාරි පළවෙනි දින. එහෙම නැත්නම් 2008 ඒ වර්ෂය ආරම්භ වන දිනේම ඒ පොහොය දිනයක් බවට පත්වීම. එම දිනය ලංකාවට බොහෝම ඓතිහාසිකම වටිනාම දිනයක් බවට පත්වෙනවා. බුදුහාමුදුරුවෝ පළමුවෙන්ම ලංකාවට වැඩම කළා මහියංගනයට වැඩම කළ ඒ විශේෂම දිනයක් දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය. එවැනි දිනයක් බුදුපියාණන් වහන්සේගේ දළදා හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව ඒකාන්ත වශයෙන්ම ලැබිලා ඒ ආශිර්වාදය ආරක්ෂාව ඒකාන්ත වශයෙන්ම රටට උදා වෙලා සෞභාග්‍යමත් වර්ෂයක් බවට පත් කරගන්නට ශක්තිය ධෛර්ය වාසනා උදා වේවා. දුරුතු පුර පසළොස්වක පොහෝ දිනේ නිමිත්තෙන් වෙහෙර විහාරස්ථාන ආශ්‍රිතව දාන ශීල භාවනා වැඩසටහන් රැසක් පැවැත්ුණා. මහියංගනයේ රජමහා විහාරස්ථානයේද අද දවස පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වුණා. ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේද අද දිනේ සදහැවතුන්ගෙන් මෙලෙස පිරිතිරි ගොස් තිබුණා. ආගමික වතාවත් වලට මුල් තැන ලබා දෙමින් ලක්විසි ජනතාව නව වසර මහත් හරසරින් පිළිගනු ලැබුවා. ඒ උදා වූ නව වසර සාර්ථකව ආරම්භ කිරීමේ අරමුණ ඇතිවයි. සමස්ත ශ්‍රී ලංකා වාසීන් නව වසර පිළිගනු ලැබුවේ ආගමික වතාවත් වලට මුල් තැනක් ලබා දෙමින් ශ්‍රී දළදා මාලිගාවේද අද අලුයම වන විට ජනතාවගෙන් පිරි ඉදිරි ගොස් තිබුණා. අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අබියසට ඊයේ දිනේ සිට අති විශාල පිරිසක් නන්දෙසින් පැමිණි අතර ඔවුන් නව වසරට ආශිර්වාද ලබා ගත්තා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නව වසර සඳහා ආගමික වතාවත් වැඩසටහන් රසක් ප්‍රයාත්මක වුණා. මාතරබෝධිය සහ ඒ අවට වෙහෙර විහාරස්ථාන ආශ්‍රිතවද පිරිත් දේශනා පැවැත්වුණු අතර ඒ සඳහාද විශාල පිරිසක් එක්ව සිටියා. සුමන සමන් දේවාලයේද විශේෂ පූජාවක් අද දින පැවැත්වුණේ නව වසරට ආශිර්වාද ගෙනෙමින්. මේ අතර 2018 නව වසර උදාවත් සමගම ඊයේ මධ්‍යම රාත්‍රියේ ඓතිහාසික කතරගම පුදබිම වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආගමික වතාවත් තුළ නිරත වුණා. ප්‍රථමයෙන් ඓතිහාසික කිරිවෙහෙර සමිඳුන් වැඳ පුදාගත් ජනාධිපතිතුමා සතර මහා දේවාලද වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා.
දේවාල පරිශ්‍රයේ පිහිටි ප්‍රතිසංස්කරණය කරන ලද ඓතිහාසික පිරිත් මණ්ඩපය විවෘත කිරුණේ දේශනාධිපතිතුමා අතින් රටට සහ ජනතාවට සෙත්පතා වාර්ෂිකව ඓතිහාසික කතරගම පුදබිමේ පැවැත්වෙන පරිත්‍රාණ ධර්මදේශනයේ ශ්‍රවණය කිරීමටද එන අනතුරු ජනාධිපතිතුමා එක්ුණා. එමෙන්ම ජනාධිපතිතුමා ඊයේ මාලිගාවිල පුදබිම වෙතද ගොස් බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳ පුදා ගත්තා. පසු අද පෙරවරුවේ ජනාධිපතිතුමා මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් උදව් නවවසරට ආශිර්වාද ලබා ගත්තා. ඓතිහාසික දළදා මාලිගාව වෙත පැමිණ සිටි සදහව ජනතාව සමගද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත වීමට අමතක කළේ නැහැ. එමෙන්ම සදහම් යාත්‍රා ධර්මදේශනා මාලාවේ දුරුතුපුර පසළොස්වක පොහෝ දින වැඩසටහන අද පැවැත්ුණේ අස්ගිරිය විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්. එමෙන්ම අස්ගිරිය විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ වෙත අද පෙරවරුවේ ජනාධිපතිතුමා ඉපැරණි විහාර මන්දිරයට මල් පූජා කිරීමෙන් අනතුරුව විහාර මන්දිරයේ පසුපස පිහිටා තිබෙන ශ්‍රී වික්‍රම රාජසිංහ යුගයට අයත් ඉපැරණි සෙල්ලිපිය නිරීක්ෂණය කළා. උදා වූ නවවසර වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලක්වැසි ජනතාව වෙනුවෙන් සුභාශිංසනය කළා. 2018 නවවසර වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සිය සුභාශිංසනය කර සිටියා. අතීතයට එක්වීමෙන් ගතවන හැම මොහොතක්ම අපව දැනුමින් සහ අත්දැකීමෙන් පරිපූර්ණත්වයට ළඟා කරන අතර උදාවන හැම මොහොතක්ම අපගේ අභියෝගාත්මක හැකියාවන් විනිශ්චයන්ට බඳුන් කරන්නේය. එහිලා අප දක්වන උත්කෘෂ්ට කැපවීම සහ අධිෂ්ඨානශීලී ධෛර්යය විසින් අපව විශිෂ්ටත්වය කරා රැගෙන යනු ලබන්නේය. ගෙවී යන වසරට අප සමුදිය යුත්තේද එළපින වසර අපේක්ෂා සහගතව පිළිගත යුත්තේද එකී දැක්ම පෙරදරි කරගෙනය. එය අනුව ගත වූ වසර සැලකේ හැකේ රටක් ලෙස අපට සාධනීය අපේක්ෂාවන් අපමණක් සාක්ෂාත් කරගත හැකි වූ වසරක් ලෙසටයි. නව වසර උත්කර්ෂවත්ව එළඹුමක් බවට පත් කළ හැකිවනු ඇත්තේ ඒ සඳහා වන අපගේ අධිෂ්ඨානය හා කැපවීම මතයි. එසේම නව වසර එළඹෙන්නේ දේශීය සංවර්ධන ක්‍රියාවලියේ සමෘද්ධිමත් සමාරම්භයක් සලකුණු කරන ශ්‍රී ලාංකීය වාර්ය විශ්මිතයේ මහා ප්‍රාතිහාර්ය ජනගත කෙරෙන අසිරිමත් කඩීම අභිමුවේදී මොරගහකන්ද ජලාශ්‍රයේ නිල් දියවරින් කෙත්බිම් ඉසුරුමත් වන දේශයේම සුවපත් වන දහස්සකුත් අනාගත අපේක්ෂා දැල්වෙන අරුමැසි හොරාවක සමස්ත ශ්‍රී ලංකාවාසිය ඔබට සෞභාගින් සපිරි නිදුක් නිරෝගී නව වසරකට සුභ පැතුම්. අග්‍රමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතාද 2018 නව වසර වෙනුවෙන් සිය සුභාශිංසන මෙලෙස එක්කලා. 2018 වසර එළඹෙනුවේ දිගුකාලීන ජනතා අපේක්ෂාවන් ජයගනිමින් අප ලැබූ සමාජ දේශපාලන නිදහස වඩත් අර්ථවත් කරගැනීමේ ප්‍රමුඛ කාර්යභාරය නැවත නැවතත් සීගල්පමින් යහපාලන රජය පිහිටවන මොහොත වන විට රට තුළ විශාල සමාජ ආර්ථික දේශපාලන පිරිහීමක් පැවති අතර දැඩි දුෂ්කරතා මැද වුවද තිරසර සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ ආර්ථික ස්ථාවරභාවයක් කරා යාමට අපි කටයුතු කළෙමු. ගෙවුණු කාල සීමාව තුළ ජනතාව වෙත සමාජ දේශපාලන මාන නිදහස අයත් කර දීම සඳහා ජාත්‍යන්තර වශයෙන් අප රට පිළිබඳව පැවති අඳුරු ආකල්ප වෙනස් කොට සුහදශීලී වාතාවරණයක් ගොඩනැගීම සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කළෙමු. එම කටයුතු සාර්ථක කරගන්නට මේ වන විට අපට හැකි වී ඇත. 2018 නව වසර සියලු යහපත් අරමුණු ඉටුවන ධෛර්යවන්ත වසරක්ම වේවායි ප්‍රාර්ථනා කරමි. බැඳුම්කර කොමිස්නේ වාර්තාව සම්බන්ධයෙන් සහ එහි නිර්දේශ පිළිබඳ ලබන තුන්වනදා විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කොමිස්නේ වාර්තාව ජනාධිපතිතුමාට බාර දෙනු ලැබුවේ පසුගිය 30 වෙනිදායි. බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිස්නේ නිල කාලය අවසන් වුණේ ඊයේ දිනේදී. එහි අවසන් වාර්තාව පසුගිය 30 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත බාර දෙනු ලැබුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. 2015 වර්ෂයේ පෙබරවාරි මාස පළමුවනදා සිට 2016 වර්ෂයේ මාර්තු මාස 31 වනදා දක්වා වූ බැඳුම් කර ගනුදෙනු විමර්ශනය කරනු ලැබුවේ ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කොමිසමක් විසින්. එහි සභාපති ධුරේ දැරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ වෙනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතායි. ශ්‍රේෂ්ඨාධිකරණ වෙනිසුරු ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණිකාධිපති වී. කන්දසාමෙන මහත්වරුන් එහි සෙසු සාමාජිකයන් වනවා. අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු 71 දෙනෙකු මෙම කාලය තුළ බැඳුම්කර කොමිස මහමුවේ සාක්ෂි ලබා දුන්නා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම කොමිසම ස්ථාපිත කළේ පසුගිය ජනවාරි මාස 27 වනදායි. බැඳුම්කර කොමිසමේ වාර්තාව මහජනතාවට ඉදිරිපත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදී. දැන් ජනාධිපතිවරයා සතුව තිබෙන වගකීම තමයි පළමු කොටම මෙම වාර්තාව ජනතාවට ලබා ගත හැකි පරිදි ජනතාවට තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබෙන පරිදි
මහජනයාට මේ ඉදිරිපත් කළ යුතු තිබෙනවා. මෙය ජනාධිපතිවරයා සහ කොමිෂන් සභාව අතර සිද්ධ වෙන පෞද්ගලික ගනුදෙනුවක් නෙවෙයි. එම කොමිෂන් සභාව වෙනුවෙන් යෙබෑ කරලද්දී මේ රටේ මහජනයාගේ ධනය මේ පරීක්ෂණය සිදුවන්නේ මහජනයාගේ ධනය විනාශ කිරීම පිළිබඳව. එනිසා සාධාරණ යුක්තිසහගතයි තියෙන මේ රටේ මහජනයාට එම පරීක්ෂණ වාර්තාව වාර්තාවේ සඳහන් වී තිබෙන තොරතුරු දැනගන්න. ජනාධිපතිවරයා බල ක්‍රියා සිටිනවා. තවදුරටත් තමන් සතුව පමණක් එම ලියවිල්ල තබා ගන්නේ නැතුව මහජනයාට වහාම ඉදිරිපත් කරන්න කියන බලකිරීම අපිට තිබෙනවා. මේ නිර්දේශයන්ට අනුරූපී වන පරිදි නීතිපතිවරයාට යොමුකොට අදාළ චූදිතයන්ට දඬුවම් ලබා දීම සඳහා කටයුතු කළ යුතු තිබෙනවා. කාලයේ වෙලිතලා විසින් මේ යටපත් වීමට ඉඩ නොදී යුතු තිබෙනවා. අපි දන්නවා අපේ රටේ සිද්ධ වෙන සම්ප්‍රදාය තමයි එක් වංචාවක් විසින් තව වංචාවක් යට වෙනවා. එක් වාර්තාවක් විසින් තව වාර්තාවක් යට යනවා. එක් වංචනිකයෙක් විසින් තව වංචනිකයෙක් යට යනවා. මේක තමයි ඉතිහාසයේ පුරාම දියත් වෙමින් තිබුණු නාටකය. දැන් කෙටි විරාමයක්. ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමගින්. ලංෂීට් පොලිතින් සහ රිජිෆෝම් සඳහා පැනවූ තහනම අද සිට බලපැවැත්වෙන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළා. මේ අතර විදේශීය තැපැල් ගාස්තුද සංශෝධනය කර තිබෙනවා. මත්පැන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමේ ගැසට් නිවේදනය පසුගිය දෙසැම්බර් මාස 11 වනදා නිකුත් කළ අතර ඒ අනුව සංචාරක මණ්ඩලය අනුමත කරනු ලැබූ සහ සංචාරක මණ්ඩලයේ අනුමැතිය රහිත හෝටල් කාමර 5ක් හෝ ඊට වැඩි කාණ්ඩයේ බලපත්‍ර ගාස්තු අඩු කර තිබෙනවා. කාමර 200ක් හෝ ඊට වැඩි හෝටල් සඳහා රටබීම බලපත්‍ර ගාස්තුව රුපියල් 10 ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 5 දක්වා අඩු කර තිබෙන බවද සඳහන් වනවා. ඊට අමතරව හෝටල් කාමර 90 තවත් කාණ්ඩ කිහිපයක බලපත්‍ර ගාස්තුව අඩු කර තිබෙනවා. මේ අතර 2018 වර්ෂයේ සඳහා විදේශ තැපැල් ගාස්තු සංශෝධනය සිදු කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනයද පසුගිය දා නිකුත් කළා. ඒ අනුව විදේශ ලිපි සඳහා ගාස්තු රුපියල් 5කින් ඉහළ යන අතර ගුවන් භාණ්ඩ පාර්සල් සඳහා ගාස්තුව අදාළ රට අනුව සංශෝධනය කෙරෙනු ඇත. කෙසේ වෙතත් ඇතැම් මිල ගණන් අඩුවීමක්ද සිදු ඇති බවයි තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ. මේ අතර ලන්ච් ෂීට් පොලිතින් සහ රිජිෆෝම් පෙට්ටි සඳහා පනව ඇති තහනම අද සිට බලපෑත්වෙන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළා. එහි සභාපති ලාල් ධර්මසිරි මහතා සඳහන් කළේ එම තහනම කරන්නන්ට එරෙහිව අද සිට නීතිය ක්‍රියාත්මක කරන බවයි. ගණත්වය අනුව ලන්ෂීට් පොලිතින් සහ රිජිෆෝම් පෙට්ටි සම්බන්ධයෙන් වන තහනම පසුගිය සැප්තැම්බර් පළමුවනදා සිට පනවනු ලැබූ අතර නිෂ්පාදකයන්ගේ ඉල්ලීම මතයි ඒ අද දිනේ දක්වා කල් දෙමුනේ. කෙසේ වෙතත් මේ පිළිබඳව පසුගියදා ආපන ශාලා හිමියන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. අපි අහනවා එක මධ්‍යම අධිකාරියෝ මේක තීරණය කරපු ඔය ඔලමට්ටල මහත්තයරු මේව පොළවට දාලා මේව දිරනවාද කියලා බල්ලද මේව මේ අනුමැති දුන්නේ? එහෙමනම් ඔබලා එදා ලන්ෂීට් 100 අරන් ගියේ කීයද? රුපියල් 50යි. අද ලන්ෂීට් 100ට ඉඳලා 350යි. අද වෙනකොට මෙන්න බොක්ස් එක රුපියල් 450ට දුන්න බොක්ස් එක මෙන්න අලුත් එක රුපියල් 10යි. මේ අරගෙන වඩා ගන්න කමයි මේක වෙන්න. මෙන්න සද්දේ මේක 10යි. පොලිතින් තහනම් කියලා අපිට මේ දේවල් කතා කරලා මේ ජනගත කරලා මේ අසරණ මිනිසුන්ගෙන් කම්පැනි කාර්යෝ සල්ලි කරා ගන්න මහත්තරුනි අභියෝග කරන හැටි ඉඳලා පුළුවන් නම් 1000ක දඩයක් එක හෝටලයකට මේ ලන්ෂීට් භාවිතා කරලා පුළුවන් නම් මධ්‍යම අධිකාරි මහත්තරෝවිලා දඩ ගහන්න උණු වතුර ගහලා පන්නන්නේ ආයි. මේ අතර කොළඹ නගරයේ මාර්ගවල මෙන්ම පොදු ප්‍රවාහන සේවා තුළ සිගමන් යැදීම අද සිට තහනම් කර තිබෙනවා. කොළඹ නගරයේ පුරා යාචකයන් 600ක් පමණ සිටින බවට අනාවරණය වී ඇති අතර සත්‍ය වශයෙන්ම අසරණ වීම තුළ සිගමනකට වැටී සිටින අය වන බවද අනාවරණය වී තිබෙනවා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කීපයක් වෙතයි දැන් අවධානය. රාජපක්ෂ මහත්තයරට දිත්ත ධම්ම වේදනීය කර්මය පරිසම් දීලා දින හැටි අපි දකිමු. හොඳට මතක තියාගන්න දැන් කවුද ආපහු මේ එක එක පොහොට්ටු පෙන්නගෙන එන්නේ මොන වගේ බඩුද කියන එක තමුන්නාසල හොඳට සිහියේ තියාගන්න ඕන. අපේ විමල් වීරවංශ සහෝදරයා ලස්සන උපමාවක් කියනවා. බකට් වලට වෙළඳාමක් තියෙන වෙළඳ පොලක් එන්නේ වෙසක් එකටයි කියලා. ඒ වගේ තමයි ඡන්ද කාලේට පුද්ගලයන්ට පොඩි වටිනාකමක් ලැබෙනවා. පෙලක් අයට තමන්ගේ ආර්ථික ප්‍රශ්න තියෙනවා. පෙලක් අයට බලන් තමන්ට ලොකු පවුල් වල ප්‍රශ්න තියෙනවා. ඒ අය ප්‍රශ්න විසඳ ගැනීමේ ක්‍රමවේදයක් හැටියටත් මේක පාවිච්චි කරනවා. රට ජාතිය ආගම වෙනුවෙන් අපි හිටගන්නවයි කියන අයගේ පෙලක් අයගේ තියෙනවා. මට නැත්නම් මං ගියා. රට ජාතියට හෙන ගහපිය. ගමේ ජනතාව පාඩමක් උගන්වයි. රටක් වෙනුවෙන් හිටගන්න බැරි මිනිස්සු දේශපාලනයේ අතුගාලා දාන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි කියන එකයි මට කියන්නේ. පොහොට්ටුව කියන පක්ෂය හැදුවේ මොකටද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවලා දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට හිටපු ජනාධිපතිවරයයි පොහොට්ටුව හැදුවේ. මොකකටවත් නෙවෙයි. තමන්ගේ පුතාව රජ කරන්න පාරක් කපන්න. ඔබට කියන්නම්. මේ කිසිවෙක් ඔය තනතුරවත් අරින්. එස්.බී. සනායක മന്ത്രി ദൂരේ පරාදව කරලා മന്ത്രി ദൂരේකුත් ලැබිලා නැවත අමාත්‍ය ദൂരේකුත් හෙබවීම ඉතාමත් කෝටි ගණනක නේද සූර්ණ ලතරයි එකතුන වගේ වැඩ. මහින්ද සමරසිංහ
මැතිවරණයේ පරාජය පත් වෙලා ඌට mantri දුරයක් ලැබිලා ඌට අපේ රටේ සාමාන්‍ය ප්‍රබලයයි කියලා හඳුන්වන වරාය අමාත්‍ය දුරේ ලැබී තිබෙනවා ඌට සූර්ලොතරය කැදී තිබෙනවා මේ අපි ආණ්ඩු අනෙක් කාලෙක ඉන්නේ ඒ ආණ්ඩු අනෙක් කාලේ අපි අංග සම්පූර්ණ තව අපිට තුන් කාලකට වැඩි ප්‍රමාණයක් මේ ගන්න දෙනවා අපි හම්බන්තොට වරාය මොකද්ද කරේ බිලියන 15ක් පුච්චන අවුරුද්දකට ණය පොලි වාරිකේ නඩත්තු වීමෙන් පමණ ඕ ආදාය මේ ඡන්ද අපේක්ෂකයන් මේ මැතිවරණ නීතිය පිළිබඳව දැනුවත් විය යුතුව තියෙනවා ඔවුන් සිදු කළ හැකි සිදු නොකළ යුතු දේවල් වගේම මේ ඡන්ද ක්‍රමයේ තිබෙන සුවිශේෂතා හඳුනාගත යුතුව තියෙනවා ඒ තුලදී විතරයි ඔවුන්ට හැකියාව ලැබෙන්නේ තාමත් හොඳට තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය කරගන්න සැබෑ ලෙසම මහජන නියෝජිතයෝ බවට පත්වෙන ක්‍රමවේදයක යන්නට පුළුවන් වේ උතුරු පළාතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සේවකයන් අද වැඩවර්ජුණයක නිරත වුණා. වවුලියාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් නැවතුම්පළ වසා දැමීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් වවුලියාව ඇතුළු උතුරු පළාතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ දහවලෙන් ඉවත් වී වැඩවර්ජුණයක් ආරම්භ කර තිබෙනවා. වවුලියාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් නැවතුම්පළ උතුරු පළාත ප්‍රධාන අමාත්‍ය හා ප්‍රවාහන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතාගේ නියෝගය මත ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් රථවලට ඇතුළු වීමට නොහැකි වන ලෙස වසා දැමුණා. වවුලියාව නව බස් නැවතුම්පළ පසුගිය වසරේ ජනවාරි 17 වෙනිදා විවෘත කරනු ලැබුවද බස් නැවතුම්පළ තුල පෞද්ගලික බස් සේවකයන් හා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සේවකයන් අතර ගැටුම් හේතුවෙන් බස් නැවතුම්පළ විවෘත කර කෙටි දිනකින් වසා දැමීමට සිදු වුණා. අදාළ සිදුවීමෙන් අනතුරුව ඒකාබද්ධ කාලසටහනකට අනුව දහවන කටයුතු සිදු කළ යුතු බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දැන්වීමෙන් අනතුරුව පෞද්ගලික බස් සේවකයන් නව බස් නැවතුම්පළ වෙත ගමන් කළද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සේවකයන් නව බස් නැවතුම්පළ වෙත ගමන් කිරීමට විරුද්ධ වුණා. අදාළ විරෝධය පිළිබඳව බස් රථ සේවකයන් සමග සාකච්ඡා පැවැත්වුවද දිගින් දිගටම ලංකම බස් සේවකයන් නව බස් නැවතුම්පළ වෙත ගමන් කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර වවුනියාව පැරණි බස් නැවතුම්පළ සංකීර්ණයේ වෙළඳසැල් හිමිකරුවන් වෙළඳසැල් වසා දමා අද දහවල් වෙළඳසැල් ඉදිරිපස කළු කොඩිය ඔසවා තිබෙනවා. වවුනියාව ලංකම බස් නැවතුම්පළ වසා දැමීමට විරෝධය පළ කරමින් වෙළඳ ව්‍යාපාරිකයන් සිය වෙළඳසැල් වසා මෙලෙස කළු කොඩිය ඔසවා තිබෙනවා. මෙම වෙළඳසැල් හිමියන් ප්‍රකාශ කළේ බස් නැවතුම්පළ වසා දැමීම හේතුවෙන් තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් දුරුතු පොහෝදා බලපත්‍රයක් නොමැතිව වතුකරේ මත්පැන් අලෙවි කළ ජාවාරම් කරුවෙක් සැකපිට හැඩන් පොලිසිය මගින් අද අත්අඩංගුවටගෙන තිබෙනවා. යාපනයේ නුවර ප්‍රධාන මාර්ගයේ මැදවච්චයේ පූනෑව නාවක්කුලම් ප්‍රදේශයේ අද අලියම සිදු වූ රියානතුරකින් පුද්ගලින් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව මැදවච්චයේ පොලිසිය සඳහන් කළා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වවුනියාව සිට අනුරාධපුර දිසට ගමන් කළ ලොරි රථයක් සහ දඹුල්ල සිට යාපනය දක්වා ගමන් කළ කැබ් රථයක් බවයි පොලිසිය පැවසුවේ. ඉතා විශාල ප්‍රමාණයේ බකමූණෙකු විදුලි සැර වැදි එක් තටුවක් පිලිස්සි අසාධ්‍ය තත්ත්වයේ සිටියේදී බදුල්ල මහනගර සභාවේ ගින නිවන බටහින් සහ රාවණෑල්ල වංශීවී කාර්යාල නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් බේරාගෙන තිබෙනවා. බදුල්ල උද්භිත උද්‍යානය අසල විදුලි සැර වැදි වැටී සිටියේදී ප්‍රදේශවාසීන් දැක බදුල්ල මහනගර සභාවේ ගින නිවීම හා දීවේරා ගැනීම නිලධාරීන්ට දන්වා තිබෙනවා. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ හරහා වැටී තිබූ මුලතිව් වට්ටාපලේ සිට පොදුකුඩිරිපු දක්වා වන මාර්ගයේ අද ජනතා අයිති වෙනුවෙන් විවෘත කළ බව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සඳහන් කළා. පසුගිය 28 වෙනිදා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සතුව තිබූ සිවිල් වැසියන්ගේ ඉඩම් අක්කර 133ක්ද මුලතිව් ආරක්ෂක සේනාවන් විසින් මුල් පදිංචිකරුවන් වෙත පැවරීම සිදු කෙරුණා. යලිත් කෙටි විරාමයක්. ලොව රටවල් රැසක් 2018 නව වසර හරසරින් පිළිගනු ලැබුවා. සැමුව ටොන්කා සහ කිරිපිටි යන පැසිෆික් දිවයින් වලට ග්‍රිනිච් වේලාවෙන් ඊයේ දින දහවන පැයේ සිට නව අවුරුදු උදාව සිදු වුණා. ප්‍රධාන නගරයක් ලෙස 2018 වසර මුලින්ම පිළිගනු ලැබුවේ නව ශ්‍රීලන්තයේ ඕක්ලන්ඩ් නුවරයි. ජර්මනිය, රුසියාව, ඉන්දුනීසියාව, ඩුබායි මෙන්ම ලන්ඩන් සහ පැරිස් නගරවලද නවවසරේ උදාව උත්කර්ෂවත් ලෙස සමරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
විශේෂයෙන් පැරිස්සක නුවර පමණක් ආරක්ෂාව සඳහා ලක්ෂයක පොලිස් බලඇණියක්ද යොදවා තිබෙනවා. ඩුබායිහි පිහිටි බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ලේ සුප්‍රකට ගිනිකිලි සංදර්ශනය නැරඹීමට විශාල පිරිසක්ද එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නව වසර අවසානයට උදාවෙන්නේ අමෙරිකාවේ බාකර් සහ හවුලන් තුපත්වලටයි. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අද විශේෂ ප්‍රකාශයක් කළා. ඒ ඇමරිකාවට එරෙහිව නෂ්ටික යුද්ධයක් ආරම්භ කිරීමේ බොත්තම ඇත්තේ තම මේසේ බව මත පවසමින්. අලුත් අවුරුද්ද පිළිබඳව බොහෝ දෙනා සුභාශිංසන එක්කරමින් කතාබහ කරද්දී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් විසින් අමරිකාවට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඔහු විසින් සඳහන් කර ඇත්තේ අමරිකාවට එරෙහිව න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ කිරීමේ බොත්තම ඇත්තේ තමාගේ මේසේ මත බවයි. ඒ ක්‍රියාත්මක කළොත් ඊට එරෙහිව අමරිකාවට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වනු ඇති බවට කිම් ජොන් අන් අලුත් අවුරුදු දවසේම ප්‍රකාශයට පත් කළා. මේ පිළිබඳව ජාත්‍යන්තර විචාරකින් සඳහන් කරන්නේ ඔහු ඕනෑම මොහොතක අමරිකාවට එරෙහිව යුද්ධයක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බවත් එය මුළු මහත් ලෝකයටම තර්ජනයක් වනු ඇති බවයි. එමෙන්ම දකුණු කොරියාව සමග කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔවුන් සමග ඉදිරියේදී ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සූදානම් බවත් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මීට පෙර උතුරු කොරියානු නායකයා දකුණු කොරියාව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබුණා. මේ පිළිබඳ දකුණු කොරියාව කිසිදු අදහසක් ප්‍රකාශ කර නොමැති අතර ඉදිරියේදී දකුණු කොරියාව දක්වන ප්‍රතිචාරයේ කුමක්ද යන්න පිළිබඳව බොහෝ රටවල් විමසිල්ලෙන් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රකාශය පිළිබඳව සඳහන් කර ඇත්තේ උතුරු කොරියාවෙන් ලැබෙන ප්‍රතිචාරය අනුව කටයුතු කරන බවත් යුද්ධයක් ඇතිවහොත් ඊටද පිළිතුරු ලබා දීමට තමන් පසුබට නොවන බවයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ උතුරු කොරියාවට සම්බාධක රසක් පනවා ඇති මොහොතක අමෙරිකාවට එරෙහිව මෙලෙස ප්‍රකාශ නිකුත් කිරීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් කිසිදු අයුරකින් සිය න්‍යෂ්ටික වැඩසටහන අත්හිටුවීමට සූදානමක් නොමැති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උදා වූ 2018 නව වසර අවිවේකී තරඟ සමයක් බවට පත් වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ සහභාගි වන ප්‍රථම විදෙස් සංචාරය සඳහා ලබන 13 වනදා ඒ එරටදී පැවැත්වෙන බංග්ලාදේශය, ශ්‍රී ලංකා සහ සිම්බබ්වේ යන කණ්ඩායම් සහභාගි වන තුන්කොන් තරඟාවලියට සහභාගි වීම සඳහායි. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි. ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජනවාරි 31 වනදා පැවැත්වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු වීම ආරම්භ කළේ පසුගිය 28 වනදායි. ඒ චන්දික හතුරුසිංහ මහතාගේ පුහුණු වීම යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් කාලසටහනට අනුව ජූනි මාසයේදී බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සමගත් ඉන් අනතුරුව ජූලි මාසයේදී දකුණු අප්‍රිකාව සමගත් තරඟ වදිනු ඇති. 2018 වසරේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරඟ තුනක් පැවැත්වීමටද නියමිතයි. මේ අතර අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව 6 වන ස්ථානය ලබාගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 194ක් ලබා ගනිමින්. ඒත් සමගින් සිදටීවී සවස 6 පුවත් විකාශයේ නිමාවට පත්වෙනවා. යළිත් හමුවෙමු අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.